ු ස්සන. දේශකයණන් වහන්සේ ගෝවින්න රැටියල ශ්‍රී සුදර්මාරාමාධිපති, ශ්‍රී ධම්මාලෝක පිරිවෙනේ විශ්‍රාමික පරිවේනා අධිපති පානදුර තොටමුණ සහිත රයිගම් පස්යොදුන් දෙකෝරලේ ප්‍රධාන අධිකරන සංගනායක, බුලත් සිංහල ප්‍රාදේශී ශාසනරක්ෂක බලමණඩලේ හිටපු ප්‍රධාන ලේඛකා අධිකාරී ගරු පූජ්ජපාද ශාස්ත්‍රපති පණ්ඩිත ොරපිටියේශ්‍රී ධම්ම තිලක නායක ස්වාමින්න් වහන්සේ මෙම ධර්මානු ශාසනාවේ දායිකත්වය දරන පින්වතුන් වාදදුව ගාලුපාරයේ පදිංචි ධර්මසිරී කෝට්ටගේ මහතා. තලාව අනුරාධපුර පාර ෆොන්සේක්කා වී මෝලෙහි ලලිතා දල්දනිය මහත්මිය ඇතුළු පිරිස. දංකොටුව බුද්ජම්පොල RRAJ සිල්මාන්න මහත්මිය තු ධාතු විභාංග සූත්‍රයේ ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්මස්ශ්‍රවනයට පෙර දිසරණ සහිත පංචසීලයේ සමාදැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීින් වහන්ස. සාධූ, සාධූ සාධූ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත්තස්ස නමුතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්තස්ස නමුතස්සෙ භගවතුෝ අරහතෝ සම්මා සම්බුත්්තස්සේ බුද්ධහන් සර නංගච්චහාමී hang sarang gahamang sareang gacaami Damang saenang gacaami sanggang sareang gacaami sanganghang sarenang gacahamami dudiangpibudang sareang gacaami mpiබhang saரang gaca Duතිangදang sa nagacaම Duangpidha mang sarang gaca du tiangpi sanghang saang gaca Duangpi sanghang sarang gaham Faangpibuhang saang gacaham Quan Thmpi budhang sarang gaca Thmpidhaang sareang gaca Thmpi dha mang sareang gaca Thangpi sanghang sareang gaca අතිියම්පි සංගහන් සරණං ගච්ා පානතිපාතාවේරමනේ දෙක්කාපදං සමාධයාමි පානතිපාතා වේරමනී සික්කහා පදන් සමාධිය අදින්නදානවේරමනේ දෙක්කපදං සමාධයාමි අදිින්නාදාාන වේරමණී සික්කහා පදන් සමාධිය. ආමේ සුමිච්චාචාරාවේරමනේ දෙක්කා පදන් සමාදයාමි කාමේ සුමිච්චාචාරා වේරමනී සික්කහා පදන් සමාධිය. මුසාවාදවේරමනේ දෙක්කා පදන් සමාධයාමේ උසාවාදා වේරමණී සික්කහා පදන් සමාධයා සුරාමේර මජ්ජ පමාදට්ටානාවේරමනී සික්කාා පදන් සමාධයාමි සුරාමේරය මජජ පමාදට්ටහන වේරමණී සික්කහා පදන් සමාධයාමි. සමන්තචකවාලේද අත්‍රග්චතු දවතා සදধাංමං නිරජත්ද සුනතුදගමොගද දම්ම සవනකාලු අයం බధంత දම්මත් සవනකාල අయం බధంత දම්ම සవනකාල අయం බදంత නමුතස්ස බගවත අරහතෝ තම්මතංබුද්ධදද නමුතස්ස බගෙවත අරහතුෝ සම්මාතංබුද්ධදව නමුතස්ස බගෙවත අරහතු సමసంබුද්ධස చධතුර අයం บిක්గු පురిதோోచ පసසාయతනो අటදසමනුපවිචాර சතුරதி්టනයతటితං මං්ඥ නප්වාත්තා කාරුණික සද්ධහා බුද්ධි සම්පන්න පිංවතුනිි මෙ අවත්හාවිදිී ධර්මශනවනය කකි්‍රීමට බලාපොරොත්තුවන සැදහැවත් පවත් මහත්ම මහත්ප උදෙසා දවාදරුවන් වෙනුවෙන් අදමා ධර්මදේශනා සිද්ධකරන්ට බලාපොරොත්තු වන්නේ ධාතු විවංග සූත්‍රේට ආවේනිික ධර්මානු ශාසනාවක්. ඒ අනුව වනය ඇසන විටම මේ පින්වත් හැම දෙනාම කල්පනා කරන ඇති ඒනම් හාමුදුරුවන් වහන්සේ අපි අහාලත් තිබේන එවගේ අපිට නිතර හුරුපුරුදු ධර්මතාවයක් ගැනයි මේ දේශනාව සිද්ධ කරන්න බලාපොත්තු වෙන්න කිය ත් පිංගොතුුණ මා විශේෂයේම මතක් කළ යුතු වෙනවා ඔබේ සිතේ මේ වචනය ඇසනවා සමගම පවතිනු ලබන්නේ අද වර්තමානය පවතින උත්තම ධාතුවන්දනාව වෙන්න පුළුවන් එවගේම සමහර කෙනෙක් ධාතු පදර්ශනය කියල සඳහකර නවත්තාවල් තියනවා. මේ මේ විදිහට නොයකුත් මේ වතනට ආාවේ නිකව වැඩ සටහන් වෙහර විහාරත්තානවල සිද්ධ කරු ලබන අවත්තාවල් තිබෙනම්. නමුත් පින්ගොතුනේ ඒ වගේ ප්‍රදර්ශනාත්මක කටයුත්තක් නැවයි මේ අවත්තාද පැදිරි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ ඉතාමත් වැදගත්තුූ ශූත්‍ර දේශනාවක් අනුව ධාතු යන්ුවෙන් සඳහන් කරු ලබන්නේ එවගේම ධාතු කියන වචනය මේ ශූත්‍රයට අන්තරගත වෙලා තියෙන්නේ යංකිසි අර්තාන් විත අවබෝධයක් ඇතුවයි කියන ධර්මතාවේ තමයි වි මේ අවත්තාද පැහැදිරි කරල දෙන්න බලාපොරොත්තුවන්. මජ්ජිම නිකායේ උපරි පණ්‍යාසකයේ සරහන් වෙන සූත්‍ර දේශනාවත් තමයි ධාතු විබංග සූත්‍රයේ මේ ධාතු විවන්ධ සූත්‍රෙන් සඳහන් වන්නේම කාරණ හයක් ගැන විත්තරාත්මකෝ කියියවන ධර්මතාව ත්තමයි මෙැතිනි පැහැදිරවෙන්. ඒ අනුව පටටවී ධාතුව එවගේ ආපෝධාතුව තේදෝධාතුව වායෝධාතුව ආකාස ධාතුව විඤ්ඥාන ධාතු කියන මෙන්න මේ ධාතු කොටස් සය පිළිබඳුවවත්තමයි මාමිය අවත්හාදී පැහැදිලි කරල දෙන්න බලාපොරොත්තුවන් එතකොට ඔබ හැම දෙෙනටම දැම් මේ අවත්තා ද පැහදිි වෙන ඇති ඒවනන් අපේ හාමුදුරුවන් වහන්සේ අපිට කනැට්ට හුරු ඒවගේ හල අවබෝධයක් තිබන මේ ධාතු වන්දනාව පිළිබඳ වර්ණනාවක් කරන්න නවේ සූදානං වන්නේ ඊීට වඩා ගැඹුරු ධර්මතාවයක් පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙන්නයි මෙයවත්තාද කටයුතු කරන්නේ කියලා මේ හැමදිනෙකුටම පැහැදිලිවෙයි. ඒ අනුව මෙවත්තාද ධාතුකොටස් පිළිබඳව කතා කරන්න කොට ධාතුවිභංග සූත්‍රයේ අන්තරගත වෙලාම තියෙන්නේ සද්ධාව හා ප්‍රඥාව කියන මේ කොටත් දෙක අපි අවබෝධ කරගත්ය තරමට අපි බලාපොරොත්තුවන නිර්වාණ සම්පත්තිය ලබාගන්න පුළුවන් වෙනවෑ කියන ධර්මතාවේ තමයි මාමය අවත්තාද පැහැදිරිි කරල දෙන්න බලාපොත්තුවන් සද්යි ප්‍රඥාවයි සමව තබාගෙන පින්කං කිරීමෙන් එවගේ මේ ධර්මය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේදීඒ සද්ධයි ප්‍රඥාවයි සමමටට මේ තබාගෙන කටුතු සිද්ධ කිීම හේතුකොට ගෙන බලාපොරොත්තුවන්න නිෂ්ටාව අපිට උදාකරගන්න පුළුවන්ගෙනවා. එනිසා ධාතුබංග සූත්‍රයට අන්තරගත්ත වෙලා තියෙන්නේ මෙහමනං සද්දා කියන මේ වචනය තේරුම්ගෙන එවගේ ප්‍රඥාව කියන ධර්ඥ ධර්මතාව අවබෝධ කරගෙන අපි කටයුතු සිද්ධ කරනවනං අපි බලාපොරොත්වෙන නිර්වාන සම්පත්තිය උදාකරගන්න පුළුවන් කියන එකයි. පිගතු සද්ධාව කියලා කියන්නේ තුනුරුවන් පිළිබඳෝ තියෙන විශ්වාසයමයි. අපි බෞද්ධය ුණහාම තුනුරුවන් පිළිබඳෝ විශ්වාසයක් නැත්තං අපිට ධර්මාන කකූල ජීවිතයක් ගත කරන්න ලැබෙදින ඒවගේම ධර්ම කරුණු සොයන්නට ඒ පිළිබඳු කටවූතු සිද්ධ කරන්ට ආසාාවක් ඇතිවවෙන්නෙත් නෑ. එසා සද්ධහාාව තිමිච්චි දරමට තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබන්. එනිසා නිවවැරජසි සද්ධාව යුත්තව අපිටවුතු කරන්නට ඕනි. සද්ධාව කියන්නේම පින්ගොතුනි ද්රත්න්නේය පිබඳ ශ්වාසය ඒවගේ ධර්මරත්නය පිළිබඳවති ව විවාස සගරත්නය පිළිබඳුවති විශ්වාසය මෙ විශ්වාසය කරනකොටගෙන අපි සියලූම කටවුවුතු සිද්ධ කරගත් යුතුවෙනවා ඒවගේ ප්‍රඥාවත්ය තරමට මතිබිය යුතුවෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ අප ශද්ධාව උපදවාගෙන කටු සිද්ධ කරන අවල්ගේම ප්‍රඥාන්විත කල්පනා කළ යුතු වෙනවා අපිට මේ ධර්මය හැදැරීම හේතුකොටගෙන එවගේ මේ ධර්මය ප්‍රගුණප කිරීම හේතුකොටගෙන අපි බලාපොරොත් වන නිර්වාණ සම්පත්තිය කවද හරි උදාකරගන්න පුළුවන්කි වෙනවාෑ කියන එක. ඒසා කල්පනා කරන්ට හෙනම් සද්දධාව සමත්ත මේ තබාගෙන ප්‍රඥාව සමමත් මේ තබාගෙන කටුව සිද්ධ කිරීම හේතුකටගෙන අපිට ප්‍රතිඵල උදාකරගන්න පුළුවන්කම ලැබෙනවා බෞද්ධය වශයෙන් මේ නිවංකරා යන ගමන සාර්ථ කරගැනීම සඳහා. එනිසා මේ ධාතුයි ංග සූත්‍රයේ අන්තර ගතවල තියෙන්න්නේ හෙනම් මෙ කාන්නා හය පිළිබඳු අපි අවබෝධ කරගත යුතුවයෙනවා. එ කාරණා හය තමයි පටවි ධාතුව එවගේ ආපෝධාතුව තේදෝ ධාතුව වායෝධාතුව ආකාස ධාතුව විඤ්ඥාන ධාතු කියන මෙන්න මේ මේ ධාතු කොටස්හය පිළිබඳ අපි හොඳ අවබෝධයක් ඇතිකරගත යුතුයනවා. එනිසා අපි මේවත්තාද කල්පනා කරන්නට ඕන හේමනං මොනවද මේ ධාතු කොටස් කියලා කියන්නේ අපේ මේ ශරීරයේ ගත්තොත් දම මෙන්න මේ කොටස් සයේ එකතුවත් තමයි මේ පංචස්කන්දේ එහමනැත්තම් ශරීරය කියලා කියන්න එම කල්පනා කරන්න කොට පුද්ජලයක් වසෙන් එවගේ ආත්මයක් වසයෙන් සත්වය වසයෙන් අපිට ගණඩ පුළුවන්කමක් නැහැ අපි නිතරම හිතන්න ටෝනේ අපේ සරීරය ධාතු පුංජයක් එමනැත්ම් ධාතු ගොඩක් ඒ ධාතුවලින් එකතු වෙත්ති කාරණයක් වෙන මේ විදියට අප ඉතර කල්පනා කරන්නට ඕන්න. ඒ විදියට කල්පනා කරලා මේ ශරීරයේ කියලා කියන්නේ ඒ අනිත්‍ය දෙයක් විනාසස් ස්භාවයට පත්තන දෙයක් කියන එක නිතරම අපි කල්පනා කරමින් අපේ ජීවිතය ගත කරට ඕ. මේ කාරණය අවබෝධ කරගත් එවකට හිටියේ ජනතාව තතාකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරලා නිර්වාණ සම්පත්තිය උදා කරගත්තේ මේ අවෝධය යුත්ව කටු සිද්ධ කරම නිසා මේ නිධාන කතාවක් වසයෙන් සඳහ කරන වනං අපි නිිතරම තුනුරුවන් පිබඳව විශ්වාසය යුත්තුව කටු සිද්ධ කරන්න ඕනි. රුවන් කියල කිය හා වටිනාම දෙයක් ඇති තුනුරුවන් කිය කිය හෙමන ඊටත් වඩා වටිනා දෙයක් කියපි කල්පනා කරන්න ෝනි අප ැ ගරත්තරම් බොහොන් වටිනවා කියපි ඒ හැගේීම යුත්තුව මයි කටු සිද්ධ කරන්නේ රත්රට ුවන් කියනව වචන පවිච්චි කරනවා එතකොට තුනුරුවන් කියලා කියන්නේ අ රත්තරං වලටත් වැඩිය වටිනා දෙයක්. එනිසා අපි අවබෝධ කරගෙන කඩුසිද්ධ කරන නං අපි බලාපොරොත්තු වෙන ඒ අවසාන නිස්්තාාවෙහෙමනත්තං නිර්වාණ සම්පත්තිය අපට උදා කරගන්න පුළුවන් කම ලැබෙනු. පිගතනි විශේෂෙන්ම අප නිධාන කතාව සඳහන් කරන වනං එදා තතාකද බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කන්න කාලේ උන්වහන්සේගේ ප්‍රධානම දායකයා බවට පත්වනේ බිමිසාර රජතුවා බිමිසාර රජතුවා බොහොම දර්මික රාජ්‍ය පාලකයක් ඒවගේම තුනුුවන් පිළිබඳව බොහොමත්න අචල සද්ධාවකින් යුදධව කටවුතු සිද්ධ කරපු පාලකේ. එනිසා එතු හැමවිටම කොයිදේටත් වැඩිය උතුන් වස්තුව බවට පත්වවෙන්නේ තුනුරුවන් කියන සංකල්පනාව යුත්තව කටු සිද්ධ කරපු රජෙක් ඒ හේතු කටගම සෝවාං තත්වය පවා උදාකරගත්ත රාජ්‍ය පාලකේ බවට පත් ල හිටිය මෙ රාජ්‍ය කරගෙන යන රජතුමාගේ රාජ්ජයට තක්ෂලා නුවරින් වෙලද පිරිසක්ෙනවා වෙළදාම සඳහා. එති එෙදා සිරිතත්තිබනාය එන වෙළන්දෝ කවරුත් හටේ පාලකයාාව හමුවෙල තොරතුරු කතා කරලා එවගේම ඒරටේ වෙළදා කරන්න අවසර ලබාගති යුතුවෙනවා. එනි තස්සලා නුවරේ කාරි රාජ්‍යය කළේ ක්ු සාක්ති කියන රජතුමා ඒනිසා ඒ රජතුමාගත් අවසර ලබාගෙන රජගහන්ුවනටාපූ වෙලද පිරිස අපේ බිම්බිසාර රජතුමා ම හඹුව අවසර ගන්නවා ඒ රටේ වෙළදාන් කිරීම සඳහා. එ අවත්තාදී රජතුමා වෙනුවෙන් ගෙනල්ලදඒත් තෑගි බෝග රජතුමාට පිරිනමනවා ඒවත් රජතුමා ඒවත්තා ජි ප්‍රකාසකර සිින මට කිසිම තෑගි බෝගොලිින් අවසනෑ. ඒනිසා ඔබට ආවේනික විදිියෙන් මේරටේ වෙළදාන් කරගෙන ඒ වෙළදා වියරලා යන්නට පෙරාතුව මාම හමි වෙලා තොරතුරු කතාගල්ල යන්න කියන්න. ඒ විදියට අවසර දුන්න. ඉතින් මේ තක්ෂලා නුවරි ආපු වෙළඳ පිරිස ඒ විදියට වෙළදාන් කරගෙන. අවසානේ තමන්ගේ නුවරට යන්න පෙරාතුුව පැමින රජතුමා බැහැදැකින් ආවා. එයවත්තාද රජතුමා සමග සොඳුරු සාකච්ඡාවක යෙදෙනවා එයවත්තාද රජතුමා අහනවා ඔබගේ රටේ ඉන්න පාලකයා කෝමද කියලා. ඒවත්තාද මේ තක්ෂනානුවරින් ආපු වෙළඳ පිරිස සඳහකරනෝ රජතුමනි අපේ තක්ෂලානුවන රාජ්්‍යය කරන රජතුමා බොහෝම ධර්මිකව රාජ්‍යය කරනවා ගේම රටවැසියන්ට හොට සල කනවා. ඒ විද්‍යර් ධර්මිකෝ ඒ අටහුතුු සිද්ධ කරනවා අපේ හොඳ පාලෙකේ බවට තමයි අපි සතුරට පත්වෙලා ඉන්න. එතකොට රජතුම අහනවා හනංගේ රටේ තියන සම්පත් මොනවාද කියලා ඒවත්තාදේ වෙළඳ පිරිස ප්‍රකාශ කරනවා ඒ රටේ මුතුමැණක් රංරුවන් මේ සියලු දේවල් සම්පූර්ණ රාජ්‍යයක්. යවත්තා රජතුමා ප්‍රකාශ කළ සිටිනවා රුවන් තිබෙනවා ඒවගේ මැනි තියෙනවා ඒවගේ ඊටාවේ නික අනිකු සම්පත් තියනවා එතකොට ඔ රටේ එනම් තුනුරුවන් නැද්ද කියලා ඒවත්තා විදි අර වෙලඳ පිරිස තුනුරුවන් ගල හලත් නෑ නිසා ඒය කියනවා මහරජතුමනි අප අද තමය වචනය ඇහේ රත්තරන් තියනවා සිද තියනවා මැනි තියෙනවා නො වෙන වෙන සම්පත් තියනවා අපේ රටයෝ තුනුරුවන්න නෑ කියලා. ඒ රජතුමා ප්‍රකාශකර සිුව ඒනම් රජතුමාට ගිහිල්ල කියන්න ඔොබේ රජතුමාට කියන්න. රජගහනුවර තියන සම්පත් අතරින් තුනුරුවන්ම තියෙනවා. ඒනිසා යළිත්ඔබ මේ රාජ්‍යයට වෙළදාමට එනවනම් ඒතික ප්‍රකාශ කල්ලා වට පසුව මම තුනුරුවන් ඔබට දායාද කරන්න කියලා. ඉතින් මේ වෙළඳ පිරිස මේ ආසාවත්්‍යයාගෙන හැකි මෙැනිම තමන්ගේ රාජයට ගහිල්ලා. යළිත් වෙළදාම සඳහා අවසර ලබාගෙන තක්ෂලානුව රජතුමාගින් අවසර ලබාගෙන යිත්‍ර දරජගහනුවට වෙළදාම සඳහ එන්න රජතුමාට ගිල්ල ප්‍රකාකන. යවතජති මේ රජුරුන් දෙපල මේ සම්බන්ධතාවේ නිසා නොදුටු සම්බන්ධතාවයක් ඇතිුණා ඒ හේතු ගොටගෙන මිත්ත සම්බන්ධාවයකු ගඩනැකිල තිබුණේ එනිසා තක්ෂලානුවර රාජ්‍යයකන රජතුමා කල්පනා කරන හනම් රජගහනුවර බිම්බිසාර රජතුමාට ම මොන හරි තෑගිවස්සයෙන් යැවිය යුතුයි. එනිසා රජතුවා මොකත කල්පනා කරන්න ඉතාම වටිනා වත්්‍ර අටක් ජගහුවර රජතුමාට තෑගි කල්ල යවනු ඒ වත්ත්‍රතා වටිනවා ඒකා හැටේ දේව නං කියන් නමක් සඳහන් කළ ෙන් කෙන කිය කියන්නේ කම්බිලි කියලා ති ලස්ස ගානක් වටිනවා වත්ත්‍ර ඉති මේ පාර්සරයක් කතල අර සේවකයන් අතේ අරවෙලෙන්දන් අතේ අර තමන්ගේ හිතුව රජතුමාට තෑගි කරනු ඉතිං මිිසාර රජතුමාගේ සිරිතත් වන තමන්ට මොනවා ලැබුණක් මූලික වය තුනරුවන් ුවගේ පූජාව සිද කරන තතාකද බුදුරජාණන් වහන්සේ ජියවමාන වැඩඉන්නවා. එනිසා රජතුමා කල්පනා කලා මේේ වත්ත්‍රරවලින් හතරක් සතතාක බදුහාමුදුදුවන් වහන්සේට පූජ කරන්නට තොනින කියලා පූජ කලා. අනිත්්‍යේ ජාතර තමන් සතු තියාගත්තා. ඒවිජ කඩව සිද්ගල හැමවිටම රජතුමා රජතුමාට ොනයවනුමාය මොනයන් වත්තුවක් ැබුණත් නොනයන් තයාගයක් ලැබුණත් මූලික වශයෙන් තුනුඩුවන් වෙනුවෙන් වෙන් කරනවමයි. ඒකට හේතුවතමයි එතුමා බෞද්ධ රජෙක් ඒගේම ධර්මය අනුගමනය කරන කෙනෙක් මේ වෙනකොට සෝවාන් තත්ත්වේ පවා උදා කරගෙන රට පාලනය කන්න පාලකේක් බෞ්ට පත්වීමම් ඉතින් ඒ නිසා මේ විදියට එමනං ඒ විදියට පරිත්‍යාගයේ දුහාම්දුවන්ට සිද්ධ කරලා. ඉඩ පස්සේ අර ආපු වෙළෙන්දන් සමග සාකච්ඡා කරන අවත්තාවෙදී එහනම් ඔබ දෙවනිවතාවටත් වෙලදා කරගෙන ඇවිල්ලමමා හමිවෙල යන්න කියලා රජතුමා ප්‍රකාශකන අර වෙළ වෙළෙනද එතකොට වළදා කරගෙන ආපව් තමන්ගේ රාජයට යන්න පෙරාතුව රජතුවාගාව ටැයිල්ලා කියනව රජතුමා අපි වලදා මොඳදට සාර්ථකෝ සිද්ධ කරගත්තා අපිට කිසිම කරදරයක් පුනනෑ ඔබතුමාගේ ආසිරුවාදේ පිහිට රැවන්නේ අපිට ලැබුණ ඒයට හා අපිට බොහෝම සතුටුයි. එනිසා ඒ අවත්තා දියන රජතුමා ප්‍රකාශ කරසින්න නොහෙනම් මට්ට ඔබගේ රජතුමා තෑග එව්වා වගේ මමත් යංකි තෑයාගයක් ැවටවන්. ඒ රජතුමා කල්පනා කරනවවා තමන්ගේ මිත්‍ර රජතුවාට මොනුවද යවන්න කියල්. ඒ කල්පනා කරනකොට රජතුමාට පැහැදිලි වෙනවා එහමනං මට යවන්න තියෙන්නේ තුනුරුවන්. ඒනිසා රජතුවා මොකද කරන්නේ සත්දරනින් එරත්තරම් පත් හදල තුනුරුවන්ගේ ගුණ ඒ ්‍රම්පත්වල ලියලා රජතුමා දැන් තෑගි කල්ල අවන්න තමයි සූදානවන් එනිසා ලහිල්ලහිවේ හැමනම් රම්පත් තිරු හදල මූලික වසයෙන් තතාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය සඳහන් කරනවා එක සඳහන් කරනවා බුද්ධ ලෝකෝ මේ මගේ රාජ්‍යය තුළ බුදුරජාණන් වහන්සේ තිතිිත පහල වුණා ඒ ඒ විදියට සඳහන් කරලා නවාරහදී බුදුගුණ අර රම්පතේ ලියලා ඒ බුදුගුණ ටික පතමකොටම සකස් කරනවා ඉර පස්සේ දම්මෝ ලෝක උපපන්නු ධර්මය මගේ රාජ්‍යය පහල වුණා සංගෝ ලෝකේ උප්පන්නු සංගත් මගේ රටේ පහළ වෙල තියනවා. එනිසා තුනුරුවන්ම මගේ රටේ පහළ වෙලා තියෙනවා.ඒ අවබෝධය යුත්තුව අ බුද්ධරත්නය ආශුල්වාදය ලබාගෙන එ නවරහදී බුදුගුණ ටිකත් ධර්මරත්නය සඳහන් වන සුවක්කාතෝ යනාදී ගුණටිකත් සංගරත්නය ගුණ සඳහන් වෙන සුපටිපොවෝ යනාදයේ ගුණටිකත් ඒ රත්තර රත්තරනිින් නිර්මාණය කරන ඒ පත්තුරුුවල ලියලා රජතුමාට දැයි කල්ල යව එතු වට වෙළඳ බෝ මාසාාවෙන් යුත්තව නිකම් යන්නෙන ජතුමා කල්පනා කලා වෙළොන්දව ජවා යවන වගේම මෙකි තාමත් වටිනාවත්තුවක් තුනුරුවන් කියන් රත්තරංවල් තත් වටින දෙයක්ඒනිසා තමන්ගේ හත්තිරජයාගේ පිටමත තබල බෝමත්ම ගෞරුවන් විතව ඒතමන්ගේ මිත්‍ර රජතුමාට ටික පිටච්චල වනවා අර වෙලෙන් දු සමග එතකොට ඒටක ගහිල්ල පුකු සාාති රජතුමාට අවෙ පිරිස භාර්ධනවා. එතුමා කල්පනා කරනවාමගේ මිත්‍ර රජතුමා මට මේ විදියට ලොකු දායාදයක්ක වල තියෙනවා. එනිසා ම ඉදාම ඉහලින් මාර්ගෙන තමන් සිටින රාජ මාලිගාවේ උඩුමහල් තලයටම ගිහිල්ල විවර කල්ලා බලනවා බලනකොට බුද්දෝලෝකෝ පතිට්ටිතු හජග හනුවර බු දහම පචලිත වෙලා තියනෙනවා බුදු හාමුදුරු වැඩඉන්නවා. එතකොටාර නවරහදී බුදුගෙන තික මෙතුවා ඉතාමත්ව සතුන යුත්තුව ප්‍රකාශ කරනු ඒ නවාරහදී බුදුගෙන කියනව සමගම මෙතුමාට බොහොම තමන්ගේ සරීරයට හා සතුටක් දැනෙනවා ප්‍රබෝධයක් දැනෙනවා වරපොතේනන් සහරන මේ කිය වරු අර පස්ශචිනික තජතුමාට සිියනැතුව කියලා කියලා මේ වියෙන් සතුටෙන් උද්දාමයට පත් වුණා. එතවා දමරත්ය ගුණත් ජවහාම ඒ විදියට බොම මන්ගේ මේ පංචස්කන්දයට හා සනීපයක් සුවයක් ලැබින දැන්න නවාම්. ඒවගේ සංගරත්නය ගුණ ප්‍රකාශ කරාමත් ඒ විදියට ලැබෙනවා. ඇති ඒ විදියට මේ බුදුගුණුට තුනරුවන් පිළිබඳවම ඒ අචල සද්ධාවකින් යුත්තව එතුමා කටව සිද්ධ කිරීම හෙතුකොටගෙන තුමාගට මහත් පිටක් රැකව වගන ඇල් දෙැබුණ එම මනක් නවේ එතනම සඳහන් කල්ල තියෙනවා ආනාපාන සති භාවනාව සොලොස් ආකාරයකට විත්තර කල්ලා බිම්බිසාර රජතුමා තමන්ගේ මිත්‍ර රජතුමාට රම්පත්තක ලියලා එත් යෑගි කල්ලා තිබෙන ගේ විදියටට මෙතුම හමනං යානාපාන සති භාවනාව කියෝලා භාවනා කරනවා ඒ භාවනාව කල්ලා එතුමා ධ්‍යානලාබී රජවරයෙක් බෞට පත්වෙනවා. ති මෙන්න මේ විදියට රජතුමා ඉතින් කල්පනා කරනවා එහනන් දැන් මම මගේ මිත්‍ර රජතුමා නිසා තුනුරුවන්ම සරණග කෙනෙක් බෞට පත්තුනා. එනිසා මට මේ රාජ්‍යය කිරීමෙන් දැන් ඇතිවවැඩක්වෙන්නන්න හැ. එනිසා ඒ බුදුහාමුදුරුව දකින්න එවගේම ධර්මය ප්‍රගුණ කරන්න ගේ සංගරත්නේ දකින්න මා රජගහනුවරට යායුතුයි කියලා. එඒනිසා මේ විදියට කටු සිද්ධ කරවා කල්පනා කරවා විෙනනා රාජජේතුළ කිසිම දැන් වෙන කට උත්තා සිද්ධ කරන්න. එනිසා රජයේහිටිය මිනිස්සු ඊට පස්සේ කල්පනා කළලා රජතුමා දැන් රාජයේ කිසම කට උත්තක් කරන්නේ. අරවිදියට මිමිසාර රජතුමාගෙන් තැගිලබුණනට පස්සේ වගේ මහ විපරයාසකට පත්තලඉන්නවා කිය. ඒවත්තා ද හමනං ඒ සේවකෝ රාජ්‍ය සේවකෝ ඒවගේම දේවිවරු මේ හැම දෙනෙක්ම කෑගහන්න පටන්ගත්තා රජතුමාදැන් මාතන් වෙනස් තත්තේකට පත්ෙලා ඉන්නවා කියලා. ඒ අවත්තා රජතුමා කල්පනා කරන්න හනම් මමදැන් රාජ්‍යය කරනවද තුනුරුවන් සොයාගෙන යනවද. ඒවත්තාදී රජතුමා කල්පනා කරන්නවා ම මේේ සියලුවම රජ්‍ය අත්තර දාලා තුනුරුවන් හොයාගෙන යනවා කියලා. අන්න්නේ විදිර කල්පනාා කරලා තමන්ගේ හඩුවෙන් තමන්ගේ කෙස්වැටියේ කපලා රාජාංගනයට විසිිගන්නවා උන්න උඹලගේ රාජයේ තියාගනිල්ලා ම තුනුරුවන් ොයාගෙන අනවක් කියලා රජතුමාමකත කරන්නේ රා රජගහනුව බලා විටත්වනු. ඒයවත්තාිමාව රටේ ජනතාවත්. ඒවගේම රාජ සේවකයෝ දේවින් වහන්සලා කවරුත් අඩනවා වැලපෙනවා අනේ ඔබතුවාමේ ගහනුව රජතුමාගේ බොරුවල්ට ඇහු වෙලා දැම් මේ සියලුම් රාජන් අත්තර දාල යනවා ඔය රජතුමා දැම් බලාපොරොත්තුවන්න්නේ අපේ මේ රාජය තියන අර රංසිදී යනනාදඒ සියලුම් වත්තුව ලබාගෙන මේ රාජ්‍යය පැහැරගන්නයි කියලා ඒයවත්තාදී මේ රජතුමා කල්පන කරන ම මිතුරු රජතුමා මට එෙම කල්ල ෑ. එනිසා ම තුනරුව හොයාගෙන යනුවම කියලා අර තමන්ගේ සේවකේටු කතා කල්ලා කාසායි වවස්ත්‍ර අරගෙන බ්‍රාක්මණ ේශයක් නවාගෙන රැද්මමාදෙන් පිටත්වෙනවා තුළරුවන් ොයාගෙන එති මේ විදට ඇවිල්ල රජගහනුවට ඇහිල්ලා කුම්ඹසාර කියල ශාලාවේ මෙතුමා නවතිනවා ඒ අවත්තා තතාකද බුදුරජාණන් වහන්සේ අපේ තතාකද බුදුරජාණන් වහන්සේ දකිනවා මේ රජතුමා ධර්මය ොයාගෙන යනවා ඒ ධර්මේ සොයාගෙන යනවා වගේම එතුමාට අතර තුරාවිදිී අන්තරයක මරණය අශසිිදධ වෙන නි රණය සිද්ධවීමට ෙරාතු තු ാට ർ ම ന ാ සිി ද තුව හැගීම തത തග දුරජාන් හන්ස මගට වැඩම කරලා අරකු ර ලාට වැඩම කරന്നවා. වැඩම කරන කොට වැඩම කරල න් හන්සේ വඩම කරන කොට අර රජතුමා එවනැත්ത സුව රජතු ാും ගന ന്നു. ති ට ലകു ന ന്ന දල. සොරු සාමීතයේ කතා කරලා දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක පුකුසාාජි රජතුමා දන්නෙත් නෑ මේ දෙන්න දැන් සුදුරු සාමීතයේ කතා කරල රාත්‍රී කාලි ගත කරනවා. ඉතිං රාත්‍රී කාලි ගතක කන්නකොට තතාක බුදුරජාණන් වහන්සේ පල සමාපත්තියේ යුත්තව භාවනා කරනවා. ඒවගේම අර තක්ෂලානුවරින් පැමිණි රජතුමා ධ්‍යාන සමාපත්තියේ යුත්තව භාවනා කරනවා. ති මේකාන්නේ තතාකද බදුරජාණන් වහන්සේ දැකලා කල්පනා කලා මේ රජතුමාට ධර්මය අබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා කියලා. ඒ විදියට කල්පනා කරලා අහනවා තුවන් සිත්වං බික්කු උද්දිස් පබ්බජිතෝ. තේ සත්තා කස්සවා තංච දම්මං රෝජයේති මෙන මේ විදියට තතාකද බුදුරජාණන් වහන්සේ රජතුවාගේ ගාන. මහනනි ඔබ පැවිදුඋනේ කිිනං පරමාර්ථයක් ඇතුවද. ඔබගේ සාාත්‍රෘුවරයා කවුද ඔබ කිනම් සාත්‍රුවරයගේ ධර්මය සොයමින් යනවාද අන්නේ අවත් ද පුකුසාචි ජතුමා සඳහන්කරවා මම සරණ යන්නේම තතාකත බුදුරජාණන් වහන්සේ එනිසා උන්වහන්සේගේ ධර්මය සොයාගනිමින් තම සොයමින් තමයි මම යන්නේ මේ ඔබුදු හාමුදුරුව ඉ කනෙක් මේ අදන්න නෑ මේ ඉන්නන්නේ නිසාල්පනා කලා තතාකත බුදු හාමුදුරුව. එහනම් මා සරණයයන්නට සූදානං වෙල ඉන්න කෙනෙක් කියලා. තතාකත බුදුරජාණන් වහන්සේ මේ රජතුමාට ධර්ම දේශනා කරනවා. ධර්ම දශ සිද්ධ කරන්ට පන්න පිංගොතුන ලින් සඳහංකරපුේ ගාතා පාට අ තතාක බුදු හාමුදුුවන් වහන්සේ ධර්ම දේශනා කන්නවා. තතුරු අයං බික්කු පපුරිසෝස පස්සා එතනු. ා දස මනෝප විචාරෝ චතුරා දිට්ටානෝ යත්තට්ටිතං මං්‍යුස්සවා නප්පවත්තන්ති ඒ අවත්තා ජීවිතනින් සඳහන් වන්නේ අපි මේ සරීරය ගැන හිතන්නටෝනි අපේ කියල දෙයක් නෑ ආත්මාසයෙන් පුද්ජලේ වසයෙන් සත්වය වසයෙන් අපිට ගන්න කිසිවක් නෑ. මේ සියල්ලක්ම අනිත්‍යයයි. මේ ධාතු පුංජයක් පමණයි හමැත්න දාතුකොඩක් හමනයි කියන ධර්මතාව යුත්තුව තතාගත බදුරජාන් වහන්සේ ධර්මදේශනා කරනවා පුකු සාතිරජතුවා බනහනවා. ඉතාමත්ම පැදෙනවා පැහැදිල කල්පනා කන්නවා. තාග බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බෝඩ් පත් යතු කියලා. එයවත්තා තතාගත බුදුජාණන් වහන්සේ සහංකන්නවා ම මම එහෙමනං මේ තතාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මේශයාගෙන අන්නෙ. එනිසා දැංගේ හෙමනම් මට ඉන්නේ එහනම්මගේ තතාක බදුරජාණන් වහන්සේම තමයි කිය ඇතුමට අවබෝධ වෙනවා. අවබෝධ වෙලා මහනකම උපසම්පදාවිල්ලා සින්නවා. ඒයවත්තා තතාකෙද බුදුරජාණන් වහන්සේ දන්නවා මේ රජතුමා ඒ ධර්මය සොයාගෙනාවත් අන්තරයික මරණයකට පත්වෙනවා. පෙර කරල්ල දකුසලයක් හේතු කළගෙන අතර මකිති මරණයට පත්වෙනවා. නමුත් මේ වෙන කොට තතාකද බුදු හාමුදුරන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවනය කරලා සෝවාන් වෙලා සකෘර්දාගාමි වෙලා අනාගමිතත්වයට පත්වෙල ඉන්නේ. යවත්තාේ කවබෝධ කරගත් තතාාගත බදුරජාණන් වහන්සේ සඳහංකන්නවා එහ ඔබදැන් මහනකමම ලබ දෙන්න උප සම්පදාවත් ලබා දෙන්නම් පාත්්‍ර සිවරු හොයාගෙනන්න කියලා. එදැම් මේ හජතුමාදෙන් පාත්ත සිවරු යාග යන්නට කටු සිද්ද කරනවා. එදා පින්ඔොත්තුන සිවරු ලබාග අද වගේට තිබුණනැහ. එදා දුතාගධාරී භික්‍ෂුවක් වසේ පත්තලා ඉන්නිසා මෙයා කල්පනා කලා මට අවස්්‍ය වන්නේම, මේ අර සොහොන්වෙල මිනි ඔොත්තලා විසිකණ්ඩ දෙෙදිකෑල් අරගෙන සිවුරක් නිර්මාණය කර ගැනීමයි. ඒනිසාමයා අර මිනිී ඔත්තලා විසිකනන් ලද සිවරුහොයම යනවත්තාදී ඒසිවරුහෝ හොමි යනවත්තාදී එදවසම වසු පැතිියෙක් ගිහිකරපු එල දෙනක්කසින් මේ රජතුමාට අනිනවා ඇන එල දෙරග අන් දෙෙක වූඩට අරගෙන විසිිකරුන් ලබනු ඒ පොලෝට වැටෙන්න්නට පෙරාතුව මේ රජතුමා මරණයට පත්වෙනවා ඒ මරණයට පත්වෙනවා සමගම අරහත් කියයන ත්ත්යකට පත්වයෙනවා. සෝවාං සකුෘදාගාමි අරහත්තත්වයට පත් වෙන සෝවාන් සකෘද්දාගාම අනාගමීල හිට අරහත්වයට පත්වෙනවා ති ඒ විදිහට පත් වෙලා බ්‍රහ්ම ලෝක ීල්ල උපත්ති ලබනුවා ඇති මේ විදිහයට අරවිදියට න්තරයි රණයක් සිද්වවෙන්න නිසා තමයි බදුජාණන් වන්සේට පෙරාතුව වැඩමරන්නේ තුන ඉතින් පිින්හතු මේ අපිටි සදාා කරන්න පුලුවන්කම ලැබෙන්නේ මේ පංචස්කන්දය පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇතිකරගෙන අපේ කියල දෙයක් නෑකන සංකල්පය ඇතිකරගෙන මවගේ කියන දෙයක් නෑ කියන සංකල්පය ඇතිකරගෙන මේ පංචස්කන්දේ දුකයි කියෙන ධර්මතාව ඇතිකරගෙන කටු සිද්ධකරොත්තහෙම අපි බලාපොරොත්තුවෙන නිර්වාණ සම්පත්තිය ලබාගන්න පුළුවන්කම ලැබෙන ති ඒ අනුව කල්පනා කරනකොට හෙමනං එදා පුක්කුසාති රජතුමත් ඒතත්වයට පත්වුණ. එනිසා අපි හැමවිටම කල්පනා කරන්නට ඕ ෙමනං තුනරුවන් පිළිබඳව විශ්වාසය ඇතිකරගෙන. සද්ධාවත් ප්‍රඥාවත් තම සමෝතබාගෙන. ධර්මය සොයමින්, ධර්මය හදාරමින් ඒවගේම ධර්මය තවතව ප්‍රගුණ කරලා බනභාවනාදී පින්කාන් සිද්ධ කල්ලා. සීල සමාධී ප්‍රඥාාව, විමුදති්‍යානාදියසයෙන් ධර්මතාවය ප්‍රගුණ කරලා අපේ ජීවිතයේ සාත්්‍ය කරගන්න අපි හැම විටම කල්පනා කළ යුතු වෙනවා. එතින් එනිසා මෙන්නම මේ පිබඳු අපි අවබෝධයක් ඇතිකර ගන්නට ඕනි. එනිසා සද්ධාව කියලා කියන්නේ මහක් පුදුම දෙයක්. එදා ආලෝක යක්ෂයා දමනයට පත්කෙරේ තතාකද බදුරජාණන් වහන්සේ මේ සද්ධහා සම්පත්ති අවබෝධ කර දීලයි. එතින්ද විශේෂයෙන් මහා චන්්ඩ සැඩ පරුස, ෂේ බව්ට පත්වෙලා හිටි යාලෝක යක්ෂයා දමනේ වනේ තතාකද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මතාවේ ඇසීම හේතුකොට ගෙනයි එතන තතාකද බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා සද්ධහාය තරත ඕගන් සද්ධහාය තරත අන්නවං එනිසා මේ ඕග කියලා කියන්නේ පංචකාම ඕෝග මේ ඕගයන්ගෙන් තරණයවෙන්න හරිම අපහසුයි පංචකාම ඕෝග ෝග වෝ ගාදී වශයෙන් තියන මේ පංචකාම ඕගෙන තරණය වෙන්න හරිම පාසුයි නමුත් සද්ධාව නිවැරදි සද්ධාව ේතුකොට ගෙන ඒ පංචකාම ඕගයන්ගේෙන් අපිට තරණය වෙන්න පුළුවන් ඕගයක් කියලා කියන්නේ මහා ජල පාරත්තියන සැඩ පහරතියන තැන දම් ඒත්ත බෝ දෙනකොට යන්න පාසුයි නමුත් ඒ යන්න අපහසු ඒ ඕගේ එ මෙතන්ද මේ සද්ධහාය තරතිී ඕගං අප යෝගේ තරණය කරීම තකරන්න පුුවන්කම ලැබෙන්න්නේ න සද්ධාව තිබච්චි තරමටයි. සද්ධහාය තරති අන්නව අන්නවං කියලා කියන මහා මූද. එකර අපි කතා කරන්න හාසාසාගරයෙන් අපි එගර වෙන්න ටඕන එක එතර වෙන්න ටෝනි කියලා. හම් අපිට සද්ධාව හේතුකොටගෙන තමයි හනම් සංසාර සාගරයෙන් එ එකර වෙන්න පුළුවන්කම ලබෙන්. විරියේන දුක්කං අච්චේති. එවගේම විරිය යුත්තව තමයි ගැති කගන්න පු ුවන්කමලබින් තාක බදුරජාන් වහන්සේ ර සංකල්ප ලක්තියක් පාර්මී ධර්මයන් පුරලා. ඒ බෝජි සත්්‍යයන් වහන්සේ වශයෙන් කටවු සිිද්ධ කර නවත්තා අසාර අවත්තාවෙද. උන්හන්සේ පුදුම වීරයක්ින් යුත්තව කටු සිද කලින්. අර ඇසතු බෝධිගා වැඩයිදලා උන්හන්සේ කල්පනා කරනවා මම බුදු වෙලා ිසක්මැතැනින් නැකිතින්න. එතකොටට ඒදට ම වීරිය සම්පන් වන. මේමෙනක සරීරයේ පුම දුකකට පත්තලතුන්නේෙ වැහැරිල්ල තිබුණේ නමු කල්පනා කලා මගේ සරීරයට සැපදීමන වේ මම දුක්දීලා.ීියයේ වරෙන් කට උසිද්ක කලා මේ උතුන් වූ බුදු පද වීලාගන්නව කියලා ඒදට ඒවනක් ඒ උතුන් ව බදු පද වීල ාගතේඒ තියටට එන විරියේන දුක්කන් අත්තේති දුක නැතිකරන් ඒම වීරවන්තෝ කටඋසිිද්ධ කර. පඥ්ඥාය පරිසුද්ධති ඒවගේම ප්‍රඥාව යුත්තව කඩු සිද්ධකිරීම හෙතුකොටගෙන අපි බලාපොරොත්වයෙන ඒ උත්තරී තර පරිසුද්ජතිය කියන නිවං සම්පත්තිය ළඟා කරගන්න ලබාගන්න පුළුවන් කම ලැබෙනවා. ඉති මේ විදියට හෙමනං. අපි අපේ ජීවිතේ පිළිබඳව කල්පනා කරලා තුනරුවන් පිළිවිශ්වාසය තිකරගෙන මේ පංසස්කන්දයම දුක්කදායක එකක් මේ දුක්කදායක සංසාරයෙන් විනිර්මුත්ව නිර්වාණ සම්පත්තිය අපි ලබාගන්නට කටෝතු සිද්ධ කිරීමේදී මූලි වසයෙන් සද්ධාව කියන පතිපදා වඩාවර්ධනය කරගෙන, ප්‍රක්ඥාවත් ඒවිදියට වඩාවර්ධනය කරගෙන, නිවැරදි සද්ධාවකින් යුත්තව නිවැරදි ප්‍රඥාවක යුත්තු සද්ධාවවය ප්‍රඥාව සමෝතියාගෙන කටුත් සිද්ධකරොත්තියහම අපි බලාපොරොත්තුවෙන ඒ නිස්්ටාව උදාකරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් තාකද බදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය පිළිබඳව බොහෝතැන්වල දේශනා කරලා තියනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා, තතු සක්කං නවත් ද්වාරං ආදී වසය මේ පචස්කන්දය චතු ක්කං නවත් දවාරං මේ පචස්කන්දේ කියන මේ අප ශරීරේ චතු තක්කං රෝධ හතරක් මට ගමන් කර එක ඒ කියන්නේ මි හිදුම් හිටම් නවත් දවාරං ඒවගේ දොරටු නමයකින් යුත්තයි අපි ශරීරේ තියන දොරට නමිය අප කන්දෙක් ඒවගේ මැ කට ආදී වසෙන් දුොරු නමයත් තියන. හසි ජතුතක්ං නවත්ද ආරං දුරු නමයකිින් යුත්තයි. හන්නන් ලෝබේන සංයුත්තං ඒවගේ අසු්චි ගොඩකට සමාන කරල තියෙනවා. ඒවගේ ලෝබෙන් යුත්තයි කියලා සඳහන් කරලා තියෙනවා. එනිසා ඒ පිළිබඳව අවබෝධ කරගෙන පංචස්කන්දය එවන් දෙයක් කිය අවබෝධ කරගෙන කටු සිද්ධ කිරීම අපිට සසර ජයගන්නට මහත් හේතුවක් බෝඩ පත්වයෙනවා ඉති එනිසාම මෙන්න මේ පිළිබඳව කල්පනා කල්ලා අපේ ජීවිත මෙලෝ ජීවිතය ගැන්න අපි හිතලා පරලෝ ජීවිතයේ සාතථ කරගන්න හැමවිටම කටයුතු සිිද්ධ කරන්න ට ඕනි තිින් තතාකෙත බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවන් තුළ මේ පිළිබඳව නොෙක් දශාවන් සඳහං කරල තියෙනවා දැන් එතකොට අර පුක්කු සාති රජතුමා අරවිදියට මරණයට පත්වෙලා බ්‍රක්්ම ලෝක උපත්ති ලබනු ්‍රක්මලෝකේ උපත්ති ලබන කොටම මේ රජතුමා තතාකද බුදුරජාණන් වහන්සේින් බනහාලා සෝවා වුණ සකෘරදාගාමුණ අනාගමුණ ඒවගේම මරණය සිද්ධ වෙනවත් සමගම රහත්තත්තේටම පත්වුණා රාතන් වහන්සේන බෞට පත් වනනා ඉති ඒවාගේ දම්ම ජංකිතිකෙනෙකොට සැක හිතන් පුළුවන්ගේ මන අරවිදියට අතර තුර මරණයට පත්වනේ හනං මේ බුදු බනත් මේ විදියටට අනුගමනය කරනන්න තුනළුවන් පිළිබඳ විශවාසේ ඇති කර ගැන කටවු සිද්ධ කරානං අරවිද්‍යයට අන්තරායික මරණයක් සිද්ධ වනේ කොහොමද කියලා නමුත් පංග තුන අපි පෙරත් බල යංකේසි කර්මය සිද්ධ කල්ලති වුණොත්තේම ඒක වලක්වන්න පුළුවන් මක් නෑ. අපි මුගලං මහරාතන් වහන්සේ පෙර කරල්ල කර්මදායාදේ හේතු කොටගෙනන් වහන්සේට අ පවත්ව වෙන කොට අර හොරුන්ගෙන් කුටිබැට කාලා මරණයට පත්යන සිද්ධ වඋ. ඒවගේ පක්ු සාතති රජතුමාට ඒවිදිට පෙරල්ල දකුසලයක් හේතුකටගින් තමයි අරවිදියට අන්තරයක මරණයකට පත්වන්න සිද්ධ වනේ. ඒවගේම ධාරුචජය කියන භික්ෂූන් රහතන් වහන්සේ අත්තේ ත්වයට පත් වුණ. ඒවගේ අ එතර හොරකුටත් හොරෙක්ත් ඒක තත්වේයට පත්ව වන්න සිද්ේනි දා පර කරල්ල දකුසල් තියෙනවාන ඒ කවදකත් හොක් වන්න පුළුවන්කමක් නෑ රහත්තත්වේයට පත්වනත් ඒක නවත්තන්න පුළුවන්කමක් නෑ. එඒනිසා අවබෝධ කරගනත් කටු සිද කරන්නව හැමවිට ේමනක් තුුරුවන් පිළිබඳව ශවාස ඇතිරගෙන සද්ධාවව ප්‍රඥාව සමෝතියාගෙන අපේ ජීවිතාව ගත කිරීම ේතුකොටගැෙන අපි බලාපොරොත්තුවෙන අවසාන නිස්ථාවන නිර්වාන සම්පතිය උදා කරගන්න පුළුවන් කමල එබෙනවා ඒ නිර්වාන සම්පත්තිය හැමඳනාටම උදාවේවා කියන ප්‍රාත්ථනාව යුත්තෝමියයවත්තාදී අපි මේ ධර්මානු ශවාසනාව අවසං කරන්න බලාපොරොත්තු වෙනවා. සාධෝසාධෝසාධෝ අවසරයි ස්වාමීන් වහන්ස, මෙම ධර්මානු ශාසනාවේ, දාෛකත්වේ දරන පින්වතුන්ගේ, අරමුණු සහ ප්‍රාර්ථනාවන්සි හිපත් කරන්නට, දින හැත්තවෙනි ජන්මදිනය සමරෙන වාදදුව ගාලුපාරේ අංක හයිසිය හතළි සයහි පදිංචි, විශ්‍රාමලත් සහකාර විදුහල්පති ධර්මසිරී කෝට්ටගේ ගුරුපියාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමටත් සහෝදර සහෝදරියන්ට සිත් පැතිීම සඳහත් අසනීපයෙන් පසුවන පියසේන සහෝදරයටට ඉක්ම සුය පැතිීම සඳහත්. ශාන්තිලත්තා බිරිඳටත් රුවනාලී නෝද්‍යා, පිියුමාලී භාග්‍යයා, සුවිමාලී මනෝද්‍යා දියනියන්ටත්, රුක්මන් හා තිවංක බෑනන්ුවන්ටත් සිංගිතිපුතු ජෙනිරු විදස් ටනිරු විවෙන් සයුල් දිංසිත යන දරුවටත් නිරෝගී සුය ප්‍රාර්ථනා කිරීම සඳත් දිවංගත කෝට්ටගේ නන්දිය සිල්වා පියාණන්ටත් බාලදුරගේ පැන්තිය සාමී මෑණියන්ටත් කෝට්ටගේ ගුණසේන කෝට්ටගේ පුං්ඥවති කෝට්ටගේ සෝමදාසයන සහෝදර සහෝදරියන්ට හා ලේ ඥාතීන්ට ලියවනිස් සිිල්වාSD ති පොඩිමැනිකේ ගුණරත් මැනිකේ යන ඥාතීන්ටත් පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීමම් සඳහත් සියලුතිනාටම නිර්වාණවබෝධය පිණිසත් දායිකත්වය දරන්නේ වාදදුව ගාලුපාරයේ පදිංචි ධර්මසිරී කෝට්ටගේ මහතා. වසර තුනකට පෙර පරලෝ සැපත් තලාවේ පදිංචිව සිටි ධර්මසිරී ෆොන්සේකාපයානන්ට ජැසලින් නෝනා මෑනියන්ට ඩීව.U. බණ්ඩාර පියානන්ට පින් අනුමෝදධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් ලීලාවතිී මෑනියන්ට දීර්ඝාශ පාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායිකත්වය දරන්නේ තලාව අනුරාධපුරපාර ෆෝන්සේකාවීමෝල ලලිතා දුල්ද දෙනිය මහත්මිය ඇතුරු දූ දරුවන් සහ ඥාති මිත්‍රාදීන්. දංකොටුව බුද්ජම්පොල පදිීංචි විශ්‍රාමලත් විදු හල්පතිනී ජයවතතිී සිරිමාන්නගේ අසූ තුන්වෙනි ජන්මදිනයට ආශිර්වාද ලබාදීමටත් නිරෝගී සුව පිරිසත් අසනීප තත්ත්වයෙන් පසුවෙන ස්වාමි පුරෘුෂයාවන සමරසිංහ සිරිමාන්නට නිරෝගී සුව පැතිීම සඳහත් කැනඩාවේ පදිංජි තිලොක් පුතුටත්. ෑ කල පදිංචි උේගාදියනියටත් කර්ති බෑනටත් වෛද්‍ය ශිෂ්‍යාවක් වන තෙවින්දි මිනිබිරියටත් ජනිදුහාත් තෙවිරු මුනිපුරන්තත් ඔවුන්ගේ කටයුතු යහපත් ලෙස ඉටවීම පිණිසත් දේශ කියාණන් වහන්සේට ධර්මස්ත්‍රවනය කරන සැමට නිර්වාණවබෝධය පිණිසත් දායිකත්වේ දරන්නේ දංකොටුව බුද්ජම්පොල RAJ සිරිමාණ්ඩ මහත්මිය දැන් පු්ඥානමෝදනා කිරීම සඳහා ගෞරෝනිය දේශ කියාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. අද ගුවන්විඉදදිලි ධර්මදේශනාවේ දායකත්වය ලබාගෙන කටු සිද්ධකරු ලබන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදය රත්නත්‍රයේ පිහිට හේතුකටගෙන නිදුක් නීරෝගී සුවයේ චිරජීවනයම ලැබේවා ඒයගේ පවුල්වලින් අභාවයට පත්වන්ට එදුනා වූ ගුරුදමවප්‍යම්පධාන සියලුවම ඥාතීන්ටද මේ පින් අනුමෝදං වෙලා එ ඇයටත් තමාම හා නිවනිින් සැනැසය මුදාවේවා. සුජීවත්වාසේ කන්න යාසිිරුවාද ප්‍රාත්ථනා කන දෙමවපියන්ට මේ ධර්මානු ශාශනාව ආශිරුවාදේ හේතුකටගෙන නිදුක් නීරෝගී සවේම ලැබේවා. ඒ පවුල්ල හැමදිනාටම සෙතක්ම වේවා, සාන්තියක්ම වේවා. මේ තුන්නුවන්ගේ ආශිරුවාදය කරන කොට ගෙන සෑම දෙනාටම නිදුක් නීරෝගී ශවේම ලැබේවා කවදාහෝ ඔබට අමාමහා නිවනිින් සැනසෙන්ට මේ උතුම්පින් හේතුවාසනාවේවා කියර ප්‍රාත්ථනා කර චිටිනවා. ආකා සට්ට හාජබ උම්මට්ට ආදේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුම ෝජිත්තු ආචි රංරක් හංතුූලෝක සාාසනං. ആකාസටഹാചപുമ്ട ദവനക മහිദ്ധിക്ക പഞഞන්തങഅുമോජിത് ചിരങరക്കങ തലോക്ക സാസനങ ആകസටഹാചപുമට്ടദവനക മहिද്ധിക്ക പഞഞන්തങനുമോජിതവ ചിരങరക്കങതലോക്കഫാസനങ. ධර්මස්ශ්‍රවනේ කිරීමෙන්ങ ධම්පണ්ඩු පූජා කිරීමෙන් අත්වන්න වූ සියලූම කුසල්. ലෝ සතුన్నා රස්සා කරන්න වූ සියලූම දෙවිදොතා උන්වහන්සේ ලාටත් මෙම පින්ങතුം නම් മියගයා වූ ගුරු දෙමಉප്ියම්පදාන සිියලූ මഞ අතීන්ටත් ඔබෝ බහැම දෙෙන හටමත් හේතුවාසනവේවායි සිතා චිත්තා പ്രේතිയෙන් යුත්್ධව සාදරසිത്തിං.

සාසාධ සාධ. සැදැහැවතුනි ඔබ සවඳුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයණන් වහන්සේ, ගෝවින්න රැටියල ශ්‍රී සුදර්මාරාමාධිපති, ශ්‍රී දම්මාලෝක පිරිවෙනේ විශ්‍රාමික පරිවේ නාධිපති, පානදුර තොටමුණ සහිත රයිගම් පස්යොදුන් දෙකෝරලේ ප්‍රධහන අධිකරන සංගනායක, බුලත් සිංහල ප්‍රාදේශීය ශාසනආරක්ෂක බලමණඩලේ හිටපු ප්‍රධාන ලේඛ කාධිකාරී ගරු පූජ්ජපාද ශාස්ත්‍රපති පණ්ඩිත, රපිටියශ්‍රි දම්ම තිලකනායික ස්वाවාමින් වහන්සේ. ශ කියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්කාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාධූ, සාධූ. සැදැහෙවතනි ඔබටත් පුළුවන් ස්වදේශී සේවයේ ධර්මදේශනාවන් සඳහදායිකත්තේ ලැබාගන්න කතා කරන්නා ගමිකාංශයට අපගේ දුරකතනාන්කය බිින්ඳුවයි එකයි එකයි දෙකයි හයිසියානු හත්තයි එකසියහත්තලිහ. මෙම ධර්මදේශනාව Sස්SLBC ධර්මානු ශාසනනා YouTubeුප් නාලිකා වෝසේද ඔබට සවන්දිය හැකි ඔබට තෙරුවන් සරණයි. thank you